සුබ මධ්‍යහනක් ඔබ කොන්නේ මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයේ සමකින් මම නචිත් මාතරකේ මම මල්කිඩුල මත ප්‍රථම නවදහනීය ප්‍රවෘත්ති සිරස්තල වෙත මල්වතු අස්කිරි මහනාහිමිවරුන් බැහැදුටු අගමැති පස්වරුවේ කිරිනොච්චියේ සංචාරයක මැද පෙරදිගට පමනක් වන විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම මේ වසරෙන් අවසන් උසස් පෙළ ප්‍රතිඵල ඉදිරි දින තුන ඇතුළතදී පාකිස්තානයේ හිටපු අගමැති සර්දාරිට රටින් පිටවීමත් තහනම් ශ්‍රී ලංකාවට ලකුණු 660ක දැවැන්ත ඉලක්කයක් උතුරේ අවතැන් පෝපන්කේ සූදුක් සුවපැලීම සඳහා අක්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද උතුරේ සංචාරයක නිරත වෙනවා අනතුරුව කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකයේ සඳහන් කරන්නේ. උතුරේ අවතැන් වූ ජනතාවට සහන සැලසීම සම්බන්ධයෙන්ුයි එම සාකච්ඡාව පැවැත්වෙන්නේ. මෙතර අග්‍රාමාත්‍යවරයා අද පෙරවරුවේ මහනුවර ප්‍රදේශයේ සංචාරයකද නිරත වුණා. අස්කිරි මහා විහාරයට පැමිණි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අස්කිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරත්න ස්වාමින් වහන්සේ බැහැදක ආශිර්වාද ලබා ගත්තා. අස්කිරි මහා විහාරීය කාරක සංඝ සභික මුතියංගන රජ මහා විහාරාධිකාරී ආචාර්ය පූජ්‍ය මුරුත්තරියේ ධම්මරත්න ස්වාමින් වහන්සේද මැති ඇමතිවරුන් පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වුණා. अनतुरु अग्रामात्यवर्या श्री दनदा मालिका वित पेमिनिया एहिदी महानुवर नगराधिपति केसर सेननायक महता विसिन पिलिकनु लबीमेन अनतुरु रतु पलास्मागिन केंदवागिने इनु लेपुआ दनदा मालिके वित पिविसिन वाहल कड अभियसदी अग्रामात्यवर्या पिलिकत्ते दियवडन निलमे प्रदीप निलंकतेल महताई सिवमहा देवाल निलमेवरुन एतुलु पिरिसक्त ईटेक्व सिटिया दलदा मालिकेय वेत पिविसी अग्रामात्य रनिल विक्रमसिंह महता दलदा मालिकेय विशेष अमुत्तन्गे कुटियेदी समरु सटहनक्त देपुवा अनतुरुव दलदा समिदुन वंदनामान कर आशीर्वाद लबा गत्ता අපොස උසස්පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන 31 වනදාට පෙර නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. ඇගයීම් කටයුතු සියල්ල මෙවන විට අවසන් කර ඇති බවයි වාර්තා වන්නේ. දිවයින පුරා දැනට පවතින වැසි තත්ත්වයේ අඩුවීමක් අද සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. උතුරේ ආපදා තත්ත්වය පහව යමින් පැවතියද ආපදාවට පත් වූවන් රැසක් තවමත් සුබසාධක මධ්‍යස්ථානවල රැඳී සිටිනවා. ඔවුන්ට අවශ්‍ය සියලු පහසුකම් සැලසීමට රජය උපරිම පියවරගෙන තිබෙනවා. අග්‍රාමාත්‍යවරයාගේ සංචාරයෙන් අනතුරුව එම කටයුතු වඩාත් විධිමත් වනු ඇති. ජල ගැලීම් හේතුවෙන් වැඩිම බලපෑමක් සිදු වූයේ කිරිනොච්චිය දිස්ත්‍රික්කයටයි. අවතැන් නුවන් වෙත ආහාර සහ අනෙකුත් සියලු පහසුකම් සැපීමට පියවරගෙන තිබෙනවා. මේ අතර ජල ගැලීම් වලින් අවතැන් වූ ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිගයකින් තොරව සැපීමට ලංකා සතසද පියවරගෙන තිබෙනවා. අවතැන් වූවන්ට විධිමත් ලෙස සෞඛ්‍ය සේවා සැපීමටද කටයුතු කරනවා. දැනට උතුරු පළාතේ සෞඛ්‍ය කඳවුරු 26ක් ස්ථාපනය කර තිබෙනවා. ප්‍රදේශයේ ලින් පිරිසිදු කිරීමේ කටයුතු නාවික හමුදාවේ මූලිකත්වයෙන් සිදු කරනවා. සෙසු සහන කටයුතු වලටද යුද හමුදාව මූලිකත්වයෙන් කටයුතු කරනවා. පවත්නා කාලගුණික තත්ත්වය අද දිනේ සිට තරමක් යහපත් අතට පත් වනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයින පුරා දැනට පවතින විශේෂත්වයේ తాවකාලික තරම කඩවීමක් අද දිනේ සිට බලාපොරොත්තු වෙනවා. අද දවසේ දිවයිනේ බොහෝ පළාත්වල ප්‍රධාන වශයෙන් වැසි රැඳි කරුණු තත්ත්වය පවතී අපේක්ෂා කරන්න පුළුවන්කම තියෙනවා. සත්නපුර ගාලසම් මාතර දිස්ත්‍රික්කවල ස්ථර සල්ප ඒකාස දෙකෙන් පවන පසු වැසියෝගේ ගුරු සහිත වැසියන් හිමියෙක් පවතිනවා. මධ්‍යම සබර්ගමු සහ බස්නාහිර පළාත්වල සමහර ප්‍රදේශවල ගුරු සහිත වැසියන් දින ටෙම් ප්‍රදේශවල తాවකාලික තත්ත්වයන් තියෙන්නේ කියාවක් තියෙනවා. දිවිනේ බස්නායක සහ දකුණු වෙරළට ඔබෙන්වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ඉතා තද වැසි ඉතා තද සුළං සහ ඉතා රළු මුහුදු ප්‍රදේශ බලාපොරොත්තු වන අතර සුළඟේ වේගය විටක 60 කිලෝමීටර 90 100 පමණ දක්වා වැඩි වීමේ හැකියාව පවතිනවා. සෙසු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටක 60 කිලෝමීටර 50 60 පමණ දක්වා වැඩි වෙන්න පුළුවන්. දිවින වටාවන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසියෝ ගිගුරුන් සහිත වැසි ඇතිවන අතර බස්නායක සහ දකුණු මුහුදු ප්‍රදේශවල ඉතා තද වැසි ඇතිවීමේ හැකියාව පවතිනවා.
මැද පෙරදිග රටවල් සඳහා පමණක් වන ගමන් බලපත්‍රය ලබන 31 වනදා සිට නිකුත් නොකරන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසනවා. ජනවාරි පළමුවනදා සිට සියලුම රටවල් සඳහා ගමන් බලපත්‍ර පමණක් නිකුත් කරන බවයි එම දෙපාර්තමේන්තුවේ ගමන් බලපත්‍රංශයේ පාලක වජිර ලියනරත්න මහතා සඳහන් කරන්නේ. 2019 ජනවාරි පළවෙනිදා ඉඳලා තීරණය කළා තියෙනවා සියලු රටවල් සඳහා ගමන් බලපත්‍ර පමණක් නිකුත් කරන්න. දැනට මැද පෙරදිග රටවල් සඳහා නිකුත් කරන ගමන් බලපත්‍රය නවත්වන්න තීරණය කරා. ඒකට හේතුව තමයි අපි 2019 මැද භාගයේ නැත්නම් අග භාගයේ වන විට බලාපොරොත්තු වෙනවා අලුත් තාක්ෂණය යටතේ e-passport එකක් හඳුන්වා දෙන්න. මේ e-passport එක සියලු රටවල් සඳහා පමණක් නිකුත් කරන ගමන් බලපත්‍රයක්. ඒ නිසා දැනට අප දෙපාර්තමේන්තුව සතුව තියෙන සියලු රටවල් සඳහා නිකුත් කරන ලද ගමන් බලපත්‍ර ඒ සංඛ්‍යාව අවසන් කිරීමේ බලාපොරොත්තුවෙන් තමයි එළඹෙන ජනවාරි පළවෙනිදා ඉඳලා සියලු රටවල් සඳහා පමණක් නිකුත් කරන ගමන් බලපත්‍ර නිකුත් කිරීමට අපි තීරණය කළා තියෙන්නේ. අද වෙනකොට මැද පෙරදිග රටවල් වලට වඩා වෙනත් රටවල් වල රැකියා අවස්ථා විවෘත වෙලා තියෙනවා. ඒ නිසා මැද පෙරදිග රටවල් වලට ගමන් බලපත්‍ර ලබා ගන්න අය ඉතාම සුළු කාලයකින් නැවතත් සියලු රටවල් සඳහා ගමන් බලපත්‍ර හැදුම් කිරීමේ ප්‍රවණතාවයක් තියෙනවා. මේ වගේ විවිධ හේතු නිසා විදේශ සේවා නියුක්ති කාර්යාංශයක් සමගත් අපි සාකච්ඡා කළා. ඔවුන්ගේ පූර්ණ කැමැත්ත සහිතව තමයි අපි තීරණය කරේ සියලු රටවල් සඳහා පමණක් නිකුත් කරන ගමන් බලපත්‍ර නිකුත් කිරීම. දැනට මැද පෙරදිග රටවල් සඳහා නිකුත් කර තිබෙන ගමන් බලපත්‍ර ජනවාරි පළවෙනිදා ඉඳලා අවලංගු වෙන්නේ නැහැ. ඒ ගමන් බලපත්‍ර කාලය අවසන් වනතුරු පාවිච්චි කිරීමේ හැකියාව තිබෙනවා. අම්බලන්තොට එක්කස්ස ප්‍රදේශයේ සිදු වූ රේ අනතුරකින් 6 දිනක තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. මෝටර් රථයක් සහ ත්‍රිරෝද රථයක් එකිනෙක ගැටීමෙන් උයි අනතුර සිදු වෙත්තේ. මෝටර් රථයේ රියදුරට රථය පාලනය කර ගැනීමට නොහැකිව අසල තිබූ කුඩා පාලමක ගැටි පසුව ත්‍රිරෝද රථයේ ගැටි තිබෙනවා. තුවාල ලබා ඇත්තේ ත්‍රිරෝද රථයේ ගමන් කළ 4 දිනෙකු සහ මෝටර් රථයේ ගමන් කළ 2 දිනෙකුයි. අම්බලන්තොට පොලිසිය මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වනවා. බෝග රසකට හානි කරමින් දිවයිනේ ප්‍රදේශ කිහිපයකම ව්‍යාප්තව පවතින සේනා දලපුවා මර්ධනය කිරීම සඳහා විශේෂඥ සහාය ලබා ගන්නා ලෙස අමාත්‍ය පී හැරිසන් මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. මෙරට බඩේරිගු වගාව ඇතුළු බෝග රසකට බරපතල තර්ජනයක් එල්ල කරමින් සේනා නැමැති දලපුවා දිවයිනේ ප්‍රදේශ ගණනාවකින්ම වාර්තා වනවා. ක්‍රිමිනාශක සඳහා වේගෙන් අනුවර්තනය වීමේ හැකියාවක් පවතින මෙම දලබුවා මර්ධනය කිරීම අපහසු කාර්යයක්. ඒ හේතුවෙන් කෘෂිකර්ම අමාත්‍ය පී හැරිසන් මහතාගේ මූලිකත්වයෙන් මේ සඳහා පුළුල් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබෙනවා. මේ සේලා දලබුවාගේ ප්‍රශ්න වෙනුවෙන් දැනටමත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හැටියට වැඩ කටයුතු රාශියක් ආරම්භ තිනවා. මේ දලබුවාව මර්ධනය කිරීමටත් ඒ තත්ත්වය පාලනය කිරීමටත් දැනටම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කිමිකල් වර්ග 3ක් හඳුන්වලා දීලා තියෙනවා මේ දලබුවාව මර්ධනය කරන්න. ඒ වගේම මේ ව්‍යාප්තිය වළක්වා ගැනීමටත් මම දැක්කා ක්‍රම ක්‍රීපයක්, ඒ කියන්නේ ස්වභාවික ක්‍රම හැටියට අපි දකිනවා 10යා අලු යෙදීම මගින් මේ දලබුවාගේ ව්‍යාප්තිය වළක්වා ගැනීමටත් හැකියාවක් තියෙනවා කියලා. බහජන නියෝජිතයන් පක්ෂ මාරු කිරීම සම්බන්ධයෙන් ජනමතයක් ඇති කළ යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලිකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසනවා. රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා මෙම අදහස් පළ කළේ කැලණිය විශ්වවිද්‍යාලයේ පැවති වැඩමුළුවකදී. එම විශ්වවිද්‍යාලයේ සංනිවේදන හා මාත්‍ය ඒකකය ප්‍රාදේශීය මාත්‍යවේදීන් සදහායි එය සංවිධාන කර තිබුණේ. කැරණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ඩී.එම්. සේමසිංහ මහතා ඇතුළු ආචාර්යවරුන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. වැඩමුළුවට එක් වූ මාත්‍යවේදීන්ට සහතික ප්‍රදානයද මෙහිදී සිදු කෙරුණා. පක්ෂ මාරුකරණ එක පක්ෂ ව්‍යවස්ථාවට ඇතුළු කිරීම විතරක් නෙමෙයි රටේ ව්‍යවස්ථාවට ඇතුළු කිරීම මගින් එම පසුගාමි දේශපාලන ප්‍රවණතාවේ පරාජය කිරීමේ ක්‍රමවේදයක් රටේ ඇති වෙනවා. මේ පිළිබඳ ජනමතයක් ඇති කරන්න අවශ්‍යයි. මතින් නිදහස් රටක් කුරුණෑගල දිස්ත්‍රික් මත්ද්‍රව්‍ය නිවාරණ ඇගයීම් උළෙල එම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්ුණා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයකට අනුව මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්යසාධන බලකායයි මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ. කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 30ක මෙය ක්‍රියාත්මක වනවා. මත්ද්‍රව්‍ය හා දුම්වැටි භාවිතයෙන් නිදහස් වූ සියලු දෙනා ඇගයීම මෙහිදී සිදු කෙරුණා. මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්යසාධන බලකායේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන්ත කුමාර කිතලවාරච්චි මහතා මෙම උත්සවයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වුවා.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගත්තාම මධ්‍යසාර භාවිත ඉතාමත්ම දෙවන්ත ලෙස මේ වසර තුන තුළ අඩුවීමක් පවතිනවා නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් ඉදිරිපත් කරන ලද සංඛ්‍යා ලේඛන අනුව අන්තරායකර ඖෂධවල භාවිතය විශේෂයෙන්ම හෙරොයින් භාවිතය දෙවන්ත ලෙස අඩුවීමක් පවතින බව වාර්තා වෙනවා ඒ වගේම තමයි අත්අඩංගුවට ගැනීම සහ ඔවුන්ට නඩු පැවරීම ඉතාමත්ම ශීඝ්‍රයෙන් සිදු වෙලා අද වෙන විට කුරුණෑගල දිස්ත්‍රික්කයේ මත්ද්‍රව්‍ය භාවිතය දෙවන්ත ලෙස අඩුවීමක් පවතින බව පෙන්නුම් කරනවා යතුරු පැදි භාවිත කරමින් රන්මාල සොරකමේ යෙදුණු පුත්කලයන් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. බණ්ඩාරගම කිඳෙල්පිටි ප්‍රදේශයේදී සැකකරුවන් 2 දෙනෙකු අත්අඩංගුවටපත් වුණා. ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීම වලින් අනතුරුව කලුතර ප්‍රදේශයේදී තවත් පුත්කලෙකු අත්අඩංගුවට ගැනීමට හැකි වුණා. සැකකරුවන් සතුව තිබී රන්මාල 12ක් සොයා ගැනුණා. ඒවා යෙහි වටිනාකම රුපියල් ලක්ෂ 10ක් පමණ වෙනවා. මෙම් පුත්කලයන් මත්ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා රන්මාල කොල්ල කැමී නිරත වී ඇති බව පානදුර දකුණු පොලිසිය සඳහන් කරනවා. සැකකරුවන් පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. දරුවන් මල්වාගේ අය කියන්නේ ඔවුන් ඒ තරම්ම සියුමැලි නිසා. එවැනි සියුමැලි මල් කැකුළු පරිස්සම් කිරීම සෑම වැඩිහිටියෙකුගේම යුතුයකමක්. සතුන් පවා තම පැටවුන් ආරක්ෂා කරන්නේ පණමෙන්. එහෙත් සතුන්ටත් නිගා දෙන ඇතැම් නොමිනිසුන් අප අතර සිටින බව ඉඳ හිට වාර්තා වන සිදුවීම් තුළින් පැහැදිලි වෙනවා. මෙවැනි සිද්ධියක් අපට වාර්තා වුණේ සියඹලාණ්ඩුව ප්‍රදේශයෙන්. සියඹලාණ්ඩුව මුතුකණ්ඩි පහේ කණුව ප්‍රදේශයේ සිගිත්තෙකුට වද දී තිබුණේ ඔහුගේ මවගේ අනියම් සැමියා බවයි පොලිසිය පවසන්නේ. අවුරුද්දයි මාස 10ක් වයස ඇති මේ පිරිමි දරුවා දුම් වැටියකින් පුළුස්සා තිබුණා. දරුවාගේ ශරීරයේ පුරා පිලිස්සුම් තුවාල 100ට අධික සංඛ්‍යාවක් දක්නට ලැබෙනවා. දරුවාගේ පියා මවත් දරුවාත් හැරයාමින් පසුව මවගේ අනියම් පුරුෂයා අධික ලෙස බීමතින් පැමිණ දරුවා පුළුස්සා ඇති බවයි පොලිසිය පවසන්නේ. මේ ඌයේ වෙලා තියෙනවා. කවුද මේව කරේ පුතේ? කවුද කරේ? සැකකරු ප්‍රදේශයෙන් පලාකුස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ පවත්වනවා. දරුවා සියඹලාණ්ඩුව මූලික රෝහලට ඇතුළත් කර සිටිනවා. සැකකාරමව පොලිස් බහරයට ගෙන තිබෙනවා. තවත් ප්‍රවෘත්ති කිහිපයක් කෙටියෙන් තකිමු දැන්. නල්ලතන්නිය කල්පවෘක්ෂ විහාරස්ථානයේදී පාසල් දරුවන් නැතුළු ප්‍රදේශවාසීන් සඳහා රෙදිපිලි හා උපකරණ බෙදා දීමේ වැඩසටහනක් පැවැත්තුණා. සිංගප්පූරුවේ මහා කරුණා බෞද්ධ සංගමේ අනුග්‍රහකත්වයෙන්ුයි මෙය සංවිධාන කර තිබුණේ. ආචාර්ය පූජ්‍ය කරදටියන ගුණරතන ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් රුපියල් ලක්ෂ ගණනක් වටිනා උපකරණ මෙහිදී බෙදා දුන්නා. කල්පවෘක්ෂ විහාරාධිපති පූජ්‍ය දෙහිපේ නන්ද ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ සහ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ක්‍රීඩා සහ ශරීර සුවතා ප්‍රවර්ධන ජාතික වැඩසටහනෙහි සබරගමුව පළාත් තුලල රත්නපුර පළාත් සභා පරිශ්‍රයේදී පැවැත්තුණා. රාජ්‍ය සේවකයන්ගේ කායික හා මානසික නිරෝගී භාවය සුරක්ෂිත කිරීමේ අරමුණෙන් මෙය පැවැත්වෙනවා. රත්නපුර උසාවිය හන්දිය දක්වා පාගමනක්ද සංවිධානය කර තිබුණා. පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය ඇතුළු නිලධාරීන් පිරිසක් මේ සඳහා එක්ව සිටියා. නපගේ මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන් වනවා. පසුරු දෙකේ සිට පෑන් පෑපුවත් විකාශය බලාපොරොත්තු වන්න. සුබ දවසක් www.ipnnews.lk